තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන දරුදරියන්ට අපි ප්‍රශ්න වලට පිළිතුරු ලියන විදිය අපි කියා දෙනවා. බොහෝ දෙනෙක් කියලා තියෙන විවිධ ප්‍රශ්න ඒ මාතෘකාව වලින් ඉදිරිපත් කරන්න කියලා ඒව අපි ඉදිරියේදී කරනවා. ඔබගේ ඉල්ලීම් වලටත් අපි ප්‍රමුඛතාවය ලබා දෙනවා. මොකද මේ පාඩම් කරත් ඔබ තමයි මේව බලන්නේ. ඔබ තමයි මේව අනුගමනය කරන්නේ. ඒ නිසා ඔබේ ඉල්ලීම් වලට අපි මූලික තැනක් දීලා කටයුතු කරනවා. මොකද ඔබට අවශ්‍ය දේ තමයි අපි මේ අපේ දහම් මෙලිය මගින් ඔබට ලබා දෙන්නේ. ඒ නිසා සමහර අය කියනවා මේ ඵල අර විස්තරාත්මකව ලියන ව්‍යුහගත ප්‍රශ්න කරන්න ඒව හරි වැදගත් එහෙම. ඉතින් අපි ඒවත් මාරුවෙන් මාරුවට ඔබට ඉදිරිපත් කරනවා. දැන් අද මේ පාඩම අපි ඉදිරිපත් මේක තව ප්‍රශ්නයක් අපි පාඩම් පෙළ පොත්වලට අදාළව ඔබේ විෂය නිර්දේශයට අදාළව පාඩම් මාතෘකා ගණනාවක් ඔස්සේ ප්‍රශ්න ඉදිරිපත් කළා. අද තව එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා 16 වෙනි ප්‍රශ්නේ විදිහටයි අපි මේ YouTube නාලිකාවේ මේක ඉදිරිපත් කරන්නේ. එතකොට මේ ප්‍රශ්නය අපි බලමු මේක දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න 10කින් යුක්තයි. අපි හැමදාම ඔබට කියනවා මේ ප්‍රශ්නේ තියෙන ස්වභාවය. මේ ප්‍රශ්නේ ස්වභාවය දිගින් දිගට අපි මේ කියන්නේ ඔබට මේක හොඳට මතක් වෙන්න, හොඳට ඔළුවට ගන්න. ඒ නිසා තමයි මේක අපි මේ කරුණු ටික වැඩිපුරම කාලයක් ගන්න ඔබට පොවන්නේ. එහෙම නැත්නම් ඔළුවට දාන්නේ. ඒකෙන් ඔබ හොඳට මේක ජීර්ණය කරගන්න පුළුවන්. එතකොට ඔබට මේ ප්‍රශ්නේ දකින්නට බයක් සැකක් නැතුව ප්‍රශ්න පත්‍රය දැක්කහම ඔබට පිළිතුරු ලියන්න පුළුවන්. දැන් අපි බලමු අදත් අපි ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න 10 මොනවද කියලා ඉස්සෙල්ලා බලමු. යසෝදරාවට දරුවෙකු ඉපදීමේ කතාව ඇසූ විට සිදුහත් කුමරුගේ මුවින් පිට වූ වාක්‍ය කුමක්ද? මේ ප්‍රශ්නේ කෙනෙකුට ඔබට දැන් උත්තරේ මතක් වෙන්න ඕන. මාර දූවරුන් තිදෙනා නම් කරන්. අවෙච්චම් ප්‍රසාදය යනු කුමක්ද? අනුරාධපුර සඳකඩ පහනේ එකිනෙකා පස්සේ දිව යන සතුම් නම් කරන්. ප්‍රඥාව දියුණු කරන ආකාර තුන නම් කරන්න. චතු අප්පපඤ්ඤා නම් කරන්. බෞද්ධයාගේ අප්පුත වශයෙන් සැලකෙන ධර්ම ග්‍රන්ථයේ කුමක්ද? ශීල ශික්ෂාවට අයත් මාර්ග අංග නම් කරන්. වචනයෙන් සිදුවෙන වැරදි මොනවාද? සිදුහත් කුමරු ශිල්ප ශාස්ත්‍ර උගත් බමුණු පඬිවරයාගේ නම ලියන්. මේවා ඔබට දකිනකොටම ඔබට උත්තර මතක් වෙන්න ඕන. මොකද දැන් මේවා ඔබට කියලා කියලා පාඩම් කරලා ඉගෙනගෙන පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත් ඒවා තියෙනවා. එතකොට පෙළ පොතේ හැම තැනකම තියෙන කරුණු වලින් කොහෙන් හරි පොඩි ප්‍රශ්නයක් ඔබට හැදෙනවා. අපි බලමු මේ වගේ පිළිතුරු මොනවද කියලා. යශෝධරාවට දරුවෙක් ඉපදුණු විට සිදුහත් කුමරුගේ මුවින් පිට වුණේ මොකද්ද වාක්‍ය? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලෙක් ඉපදුණා, බැඳීමක් ඇති වුණා. ඊළඟට දෙවෙනි එක, මාරු දූවරුන් තිදෙනා නම් කරන්. තණ්හා, අරති, රගා. ඒ වගේම අවෙච්චප්පසාද යනු කුමක්ද? ඔබට දැන් මතක් වෙන්න ඕන අවෙච්චප්පසාද කියලා කියන්නේ මේ ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකක්. ඒකෙන් එකක් තමයි මේ අවෙච්චප්පසාදේ කියන්නේ. අවෙච්චප්පසාද කියලා කියන්නේ මොකද්ද? කරුණු දැනගෙන තෙරුවන් කෙරේ ඇතිවෙන නොවෙනස් වෙන පැහැදීම තමයි ශ්‍රද්ධාව. ඒතකොට අවෙච්චප්පසාද සද්ධා කියලා කියන්නේ. ඊළඟට අනුරාධපුර යුගයේ සඳකඩ පහනේ එකිනෙකා පස්සේ දිව යන සතුන් පිළිවෙලින් නම් කරා. ඇත්, අස්, සිංහ, ගව. ඇතා, අශ්වයා, සිංහයා, ගවයා. ඒ වගේම ප්‍රඥාව දියුණු වෙන ආකාර තුනක් තිබෙනවා. ඒ තුන නම් කරා. මේක ඔබට භාවනාව කියන පාඩමේ උගන්වනවා. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. ඊළඟට චතු අප්පමඤ්ඤා නම් කරන්නේ. දැන් මේ මෙතන අලුත්ම මේ වචනේ ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අප්පමඤ්ඤා කියන එක දැන් ඔබට මේක මතක් වෙන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. ඒකෙනම කියන තව නමක් තමයි චතු අප්පමඤ්ඤා. එතකොට මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. දැන් මේ වචන දෙක මතක තියා ගැනීම ඔබට වැදගත්. ඊළඟට බෞද්ධයාගේ අප්පත වශයෙන් සැලකෙන ධර්ම ග්‍රන්ථය කුමක්ද? ඒක අපි අර ධම්මපදයේ කියන පාඩමෙන් ඔබට කියා දුන්නා. මේ විවිධ අවස්ථාවල ධම්මපදයේ තමයි ඒකේ උත්තරය වෙන්නේ. ඊළඟට සීල ශික්ෂාවට අයත් මාර්ගාංග නම් කරන්න. මාර්ගාංග කියනකොට මේ කාර්ය අෂ්ටාංගයේ මාර්ගයේ තිබෙනවා කියලා ප්‍රශ්නේ එන්නේ නැහැ. මාර්ගාංග කියලා තියෙනවා නම් කෙලින්ම ආර්ය අෂ්ටාංගයේ මාර්ගයම තමයි. මොනවාද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඊළඟට වචනෙන් සිදුවෙන වැරදි මොනවාද? වැරදි හතරක් සිද්ධ වෙනවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. ඊළඟට සිදුහත් කුමරු ශිල්ප ශාස්ත්‍ර උගත් බමුණු පඬිවරයාගේ නම කුමක්? බමුණු පඬිවරයා සර්ව මිත්‍ර නම් බමුණු පඬිවරයා. දැන් මේ බොහොම සරලයි. හැබැයි ප්‍රශ්නේ අහන විදිහට ඔබට
හිතෙන්න්න පුළුවන් මේක අපහසුයි කියලා අමාරු හැබැයි ලේසි ප්‍රශ්න තිබෙන්නේ ලේසි පිළිතුරු සපයන්න තියෙන. ඒ නිසා මේ ප්‍රශ්න 10 ඔබ දැන් අර පිළිතුරු කොටසට සවන් දෙන්න කලින් මේක බලලා උත්තර ලියනවා නම් හොඳයි. ඒක තමයි මේ ප්‍රශ්න අපි ඉදිරිපත් කරන එකේ බලාපොරොත්තුව. ඔබේ මතකය අවදි කිරීම. නැවත නැවත මතකය අවදි කරන්, නැවත නැවත මේකට හුරු වෙන්න. එතකොට ඔබට ඔබේ කරුණු මතක තියා ගැනීමේ ශක්තිය තව තවත් දියුණු වෙනවා. එහෙමනම් අපි තවත් දවසක මේ වගේ ප්‍රශ්නයකින් හම්බ වෙමු. ඔබට තෙරුවන් සරණයි.